হ্যালো, আদার পেয়ারকাম কেল ওয়া ব্রেন কি পয়েতে সাদার এম পিলিগান্ন মেদিয়ান নি লোকে কিসিম সাথে একটা কিসিম হানিয়াক কারণ নেতো গাত্ত মাস্টিক কিওত ওয়া একা পিলিগান্ন আদ না এত্তরম ওয়া একা পিলিগান্ন একক নে ওয়া কিয়া সাথে গে ইং গান নেতো মাস্ক আসলিং গান্ন আদ গিয়া এত্তরম মে লোকে কারণ বে কিলে হিতপু দেওয়াল সা আপি হিতান্নে ওয়া নেতো দেওয়াল বহোমিয়াক বিদ্যাঞ্ঞান ইসিং মে ওয়েনকট করলা বেন্নালা দিয়েনো এত্তরম অনাগতে দি সত্তু মরান নেতো আবিট মাস্ক কান্ন পুলুয়াং এইদ পিয়েগেন আদ ভিডিও কেন বালম এনাং আপি আমু ভিডিও একট මාංශ පරිභෝජනය කියන්නේ අද ලෝකයේ ඕනෑම තැනක දැකිය හැකි දෙයක්. එම හේතුවෙන් මාංශ සඳහා මුළු ලෝකය පුරාම විශාල ඉල්ලුමක් පවතිනවා. ඇත්තෙන්ම මේ ඉල්ලුම සැපයීම සඳහා එක දිනකට ලෝකයේ සතුන් මිලියන 153කට අධික ප්‍රමාණයක් ඝාතනය වෙනවා. දැනට බිලියන 8ක් පවතින ලෝක ජනගහනය 2050 වන විට බිලියන 10 දක්වා වර්ධනය වෙනු ඇතැයි අපේක්ෂා කරනවා. ඒත් එක්කම ලෝකයේ පුරාම මාංශ ඉල්ලුම 188කින් පමණ වැඩි වෙනවා. මාංශ නිෂ්පාදනය සඳහා දැනට ලෝකය පුරා වගා කළ හැකි ඉඩම් වලින් 127ක් පමණ භාවිතා කරනවා. මේ නිසා අනාගතයේදී ලෝක මාංශ ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීම ගැටලුවක් වෙලා තියෙනවා. 2013 නෙදර්ලන්තයේදී Google සම නිර්මාතෘ සර්ජි බ්‍රින්ඩි මාක්පෝත් සහ මාස්ටර්ස් විශ්වවිද්‍යාලයේ ඔහුගේ පරීක්ෂකයන් විසින් ලෝක ප්‍රථම වරට මස් හැම්බර්ගර් එකක් කිසිම සතෙක් ඝාතනය කිරීමකින් තොරව නිර්මාණය කරනවා. එමෙන්ම මේ සඳහා ඇමරිකානු ඩොලර් ලක්ෂ 3කට අධික ප්‍රමාණයක් වැය වෙලා තියෙනවා. සත්ව සෛල භාවිත කරමින් නිපදවන මෙම මාංශ ඉදිරි වසරවලදී අපගේ ආහාර වේලෙහි නිත්‍ය අංගයක් බවට පත්වීමට ලොකු සම්භාවිතාවක් තියෙනවා. අනාගත කෑම මේසේදී හෝ අවන්හල්වලදී අප නොදැනුවත්වම මාංශ ආහාරයට ගන්නා විට මේවා සත්ව ගොවිපලකින් ආපුවද ත්‍යාගාරයකින් ආපුවද කියලා කවුරුත්ම ප්‍රශ්න කරන එකක් නැහැ කියලා විද්‍යාඥයෝ ප්‍රකාශ කරලා තියෙනවා. එසේ පවසන්නේ මේවා සම්පූර්ණයෙන්ම කුකුල් මස් හා සමාන වන නිසා බව තොන් ප්‍රකාශ කරනවා. විද්‍යාගාරවල නිෂ්පාදනය කරන මස් කියන්නේ මොනවද සහ ඒවා කෑමට සුදුසුද ලෙස ප්‍රශ්න කීපයක්ම අනිවාර්යයෙන්ම ඔයාට මේ වෙනකොටත් ඇවිල්ලා ඇති. නිරෝගී සත්වයන්ගෙන් ලබා ගන්නා සෛල අවශ්‍ය අනෙකුත් ද්‍රව්‍යද සමග නිසි පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසු රසායනාගාර තුළ ඇති ඒ සඳහාම නිපදව විශේෂිත ස්ථානයක් තුළ ජෛව ප්‍රතික්‍රියාවකට ලක් කරනවා. එම ප්‍රතික්‍රියාව හේතුවෙන් මේවා මාංශ ලෙස වර්ධනය වෙනවා. එමෙන්ම මේවා පැය 18කට හෝ පැය 24කට වරක් දෙගුණ වෙනවා කියලා මේගොල්ලෝ ප්‍රකාශ කරලා තියෙනවා. නිසි කාලය ගත වීමෙන් පසු මෙම අස්වනු නෙලීම ආරම්භ කරනවා. සම්පූර්ණයෙන්ම සම කළ නොහැකි වුණත් මේවා යම් තාක් දුරකට හතු නිපදවීම හා සැසඳන්න පුළුවන්. ඒ වගේම මේ සැසඳීම වැරදි විදියට වටා නොගන්නත් ඔයා වග බලා ගන්න ඕනි. පසුගිය නොවැම්බර් මාසයේදී එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ අධිකාරිය විසින් මෙම කුකුල් මස් ආහාරයට ගැනීම සඳහා ආරක්ෂිත බව තීරණය කරලා තියෙනවා. එම හේතුවෙන් මෙම වසරේදී විශේෂිත අවන්හල් වලින් මෙම කුකුල් මස් වල රසය බැලීමටත් 2028 වෙන විට වෙළඳපොළෙන් මෙම කුකුල් මස් මිලට ගැනීමටත් හැකි බව ප්‍රකාශ කරලා තියෙනවා. එම නිසා ආහාර පාලන අධිකාරිය විසින් ලෝ පළමු වතාවට වගා කරපු මාංශ සඳහා අවසර ලබා දුන්න අවස්ථාව ලෙස මෙම අවස්ථාව ඉතිහාසගත වෙනවා. එමෙන්ම නිර්මාංශ පුද්ගලයන් සඳහාද මේවා හොඳ පිළියමක් වන අතර අනාගතයේදී සතුන්ගේ ජීවිතද බේරමින් මාංශ අනුභව කිරීමට හැකිවනු ඇති බව මෙහි නිෂ්පාදකයන් ප්‍රකාශ කරලා තියෙනවා. වීඩියෝ එක බැලුවට ගොඩක් ස්තුතියි. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාගෙන යන්න. ඒ වගේම ඉස්සරහට දාන වීඩියෝ බලන්න කැමති නම් channel එකත් subscribe කරගෙනම යන්න.